අයිබෝවන් ගෙවි යන දිනේ උණුසුම් පුවත් අදත් වාර්තා කිරීමට තුලනාත්මක පුවත් විමසුමක් සමගින් ඔබ හමු වන මම රෝහිත බණ්ඩාර ජයපත්න අදත් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත මහමැතිවරණයෙන් පසුව පළාත් පාලන මැතිවරණ පවත්වන බව ජනපති කියයි ජනපතිට සහ අගමැතිට එරෙහිව අල්ලාස් පැමිණිල්ලක් ගෝඨාභය අතඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනමක් නේපාලයේ බොහෝ කම්පනීන් විපතට පත් වූවන් සොයා මෙහෙයුම් තව දුරටත් දැන් පුවත් සවිස්තරාත්මකව ඉදිරි මහමැතිවරණයෙන් පසු පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා ඉදිරියේදී පළාත් පාලන ආයතන වලට නව මන්ත්‍රී මණ්ඩලය කොට්ටාෂු ක්‍රමයට පත් කර ගැනීමට අවස්ථා උදා වන බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයක් ලෙස පළාත් පාලන ආයතන වෙත ජනතා ඡන්දයෙන් පත්වන මන්ත්‍රී මණ්ඩලයක් පත් කර ගැනීමට ඒ තුලින් අවස්ථා උදා වන බවද ප්‍රකාශ කළා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ බේරුවල ප්‍රාදේශීය සභාවේ පයාකල නව උපකාර්යාල ගොඩනැගිල්ල සහ රාජිත සේනාරත්න ක්‍රීඩාංගණය විරුද්ධ කිරීමේ අවස්ථාවට ඊයේ පස්වරුවේ එක්වමින් රාජිත සේනාරත්න ක්‍රීඩාංගණය විරුද්ධ කිරීමෙන් අනතුරුව දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සංගම් සඳහා ක්‍රීඩා උපකරණ බෙදා දීමක්ද සංකේතාත්මකව ජනාධිපතිවරයා අතින් සිදු වුණා අමාත්‍ය රාජිත සේනාරත්න බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති කුෂ්මන්ද සිල්වා යන මහත්වරුතුළු श्री लंका नुदुरेदीम हेद विश्वविद्यालय आरंभ करण भव जनाधिपति मैत्रीपाल सिरिसेन महता पवसन वेम नेवासिकव पहासुकम अडु प्रदेश वल सौख्य सह अध्यापन सेवा वल नियुतुवान वेडुवेन नेवासिकागार इदिकिरीमट पियवर गन्ना बवद जनाधिपति तुमा किया सिटिये राज्य हेद निलधारिंगे संगमे विसिन संविधाने कल जात्यंतर हेद समरुम उत्सवे आमतमिन එම සැමරුම් උත්සවය ඊයේ පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. හෙද සේවාවේ විවිධ දක්ෂතා දක්වූ පිරිසක් සහ හෙද සේවාවේ විශේෂ සේවයක් ඉටු කළ පිරිසක් මෙහිදී ජනාධිපතිවරයා අතින් සම්මානයටද පාත්‍ර වුණා. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය පාටලී චම්පික රණවක, අමාත්‍ය කරු ජයසූරිය, අමාත්‍ය රවි කරුණානායක යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියා. सौख्य सेवा वैद्य विद्यात्मक क्रम वेदेवेदात्मक भाव हिद विद्यालय संपत्तिकारण्यापनेजीवन सदा එද සේවයේ හෙද අධ්‍යාපනය වඩා ගුණාත්මක භාවයක් ඇති කිරීම සඳහා මුලින්ම අප විසින් කළ යුත්තේ තමයි හෙද විද්‍යාල අංග සම්පූර්ණ සියලු භෞතික සම්පත් වලින් සම්පූර්ණ වන තාක්ෂණික අසුන්මක් එක්ක සාස්කෘතිකීය අවශ්‍යතාවය සංවර්ධනයේ ඌ රටවල් සහ සංවර්ධනයේ වෙන් පෞති රටවල් අපේ රටට වැඩි ගෞරවයක් තිබෙන්නේ අපි රාජ්‍ය නායකින් එක කතා කරපුවම මේ රටේ නිදහස් අධ්‍යාපනයේ සහ නිදහස් සෞඛ්‍යයේ දෙනා වූ ගුණාත්මක භාවයේ පිටපත. ඒ නිසා අපි මේ සේවාවන් තව තවත් ශක්තිමත් කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නවා. මේ අතර ඉන්දිය දිවිවර සංගමේ විශේෂ නියෝජිත පිරිසක් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වුණා. ඉන්දු ලංකා දිවිවර ගැටලුව පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වුණා. මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙම ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට හැකියාව ඇති බවයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වසර දහස් ගණනක සිට පවතින අතීත මිත්‍ර සම්බන්ධතාවලට මේ හේතුවෙන් කිසිදු පළඳුවීමක් ඇතිවීමට ඉඩ තිබිය නොහැකි බවද ජනාධිපතිවරයා අවධාරණය කළා. දෙරටටම අසාධාරණයක් සිදු නොවන ආකාරයෙන් ගැටලුව විසඳා ගත යුතු බව පැවසූ ජනාධිපතිවරයා දෙරටේ නිලධාරීන් අතර පවත්වන සාකච්ඡා අඛණ්ඩව ඉදිරියට කරගෙන යාමට තමා උපදෙස් ලබා දී ඇති බවත් දෙරටේම දිවිවර සංගම්වල සහයද ඊට අපේක්ෂා කරන බවත් පවසා සිටියා. අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතාද මෙම අවස්ථාවට සහභාගී වුණා.
ශ්‍රී ලංකාවත් පාකිස්තානයත් අතර ආර්ථික සහ වෙළඳ සබඳතා තවදුරටත් සවිමත් කර ගැනීමට තම දුරකාලය තුල උපරිමයෙන් කැපවී කටයුතු කරන බව ශ්‍රී ලංකාවට පත්වා පාකිස්තානයේ නව මහ කොමසාරිස් සයිඩ් ශකිල් හුසෙයින් මහතා ජනපතිට සහතික වී තිබෙනවා පාකිස්තාන නව මහ කොමසාරිස්වරයා ඊයේ දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත්‍ර බහර දෙමින් මේ බව ප්‍රකාශ කළා ත්‍රස්තවාදී පරාජය කිරීමට පාකිස්තානයේ ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය පිළිබඳව පාකිස්තාන රජය වෙත මෙහිදී සිය කෘතවේදීත්වය පළ කළ ජනාධිපතිවරයා ජාත්‍යන්තර වේදිකාවලදී විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට ලබා දුන් සහයද අමතක කළ නොහැකි බව ප්‍රකාශ කළා පාකිස්තානයේ දක්ෂිලායතුළු බෞද්ධ සිද්ධාස්ථානවල ගවේෂණ සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ශ්‍රී ලංකාවෙන් පුරාවිද්‍යා විශේෂඥ දැනුම සහ තාක්ෂණය ලබා දෙන ලෙස නව මහ කොමසාරිස්වරයා කළ ඉල්ලීමටද ජනාධිපතිවරයා මෙහිදී සිය එකඟතාවය පළ කළා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කළා ඒ හිටපු ආරක්ෂක ලේකම්වරයා ගුණකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පිවිතුරු හෙළවරුමේ නායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් පදනම් කරගෙන තමන් ජනපති යොහොත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති දුරයට පත් කරන බවට එදින වත්මන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේයයි ගම්මන්පිල මහතා පෙන්වා දෙනවා 1981 අංක 15 දරන ජනාධිපතිවරණ පනත අනුව ජනාධිපති මැතිවරණයේදී තමන්ගේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට තනතුරු පොරොන්දු වීම තනතුරු ලබා දීම මෙන්ම තනතුරු බහර ගැනීමද අල්ලස් වරදක් වන නිසා මේ ගැන පරීක්ෂණයක් කළ යුතු බව ඔහු එම පැමිණිල්ලෙන් ඉල්ලා සිටියා නවරජයේ දින 100 අවසන් බවත් දැන් එළඹැත්තේ අපේ දින 100 බවත් එහිදී කියා සිටි ගම්මන්පිල මහතා මෙතෙන් සිට සතිපතා අල්ලස් කොමිසමට ඇවිත් පසුගිය කාලයේදී සිදු වූ දූෂණ ගැන පැමිණිලි කරන බවද හෙතෙම පවසා සිටියා. පසුගිය නොවැම්බර් මාසේ 21 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මාධ්‍ය හමුවත් විතර ප්‍රකාශ කරනවා මම ජනාධිපති වරණයට ඉදිරිපත් වෙනවා මම ජනාධිපති වුණොත් පැය 24න් රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති ධුරයට පත් කරනවා කියන මේ කාරණේ ප්‍රකාශ කරනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති අපේක්ෂක ජනාධිපතිවරණ අපේක්ෂකෙක් විදියට ඉදිරිපත් වීමටයි සිටියේ ජනාධිපතිවරණ පනතේ 79 වෙනි වගන්ති යටතේ අල්ලස් වරදක් වරදකට වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමත් වරදකරුවන් බවට පත් වෙනවා ආණ්ඩුවේ දින 100 දැන් ඉවරයි ඒ වගේම ආණ්ඩුව අල්ලස් කොමිසම පැත්තේ රවුම් ගාපු කාලෙත් ඉවරයි වගේ පේන්නේ දැන් පටන් අරන් තියෙන ආණ්ඩුව ගෙදර යවන අපේ දින 100 වැඩසටහන ඒ වැඩසටහන ඇතුළතදී ආණ්ඩුවේ අය ආවත් නැවත් අපි ඉදිරියට සතිපතා අල්ලස් කොමිසමට ඇවිත් ආණ්ඩුවේ දින 100 තුලත් ඊට පෙරත් ඊට පසුත් කළ වංචා දූෂණ ගැන පැමිණිලි කරන්නත් මේ පක්ෂග්‍රාහී අල්ලස් කොමිසම මේ වෙනුවෙන් නීති ක්‍රියාත්මක කරනවද කියලා විමසිල්ලෙන් සිටින්නත් බලාපොරොත්තු වෙනවා තම මන්ත්‍රී වරුන් පොදු දේපල පනත යටතේ යයි පවසා අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුලින් එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල කිරීමේ උත්සාහයක නිරත වන බවට එම පක්ෂයේ චෝදනා කරනවා විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වාම්මයි බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් मंत्री ඔදු දේපල පනත යටතේ කියලා දාලා රිමාන්ඩ් අත කරලා අපේ පක්ෂය දුර්වල කිරීමට හා දේශපාලන වශයෙන් පලියමින් කරන්නේ මේ අපරාධ කොට්ටාසිය පිළිබඳව මේ දැසපත්‍රය පිළිබඳව අපේ දැඩි විරුද්ධත්වය අපි බල කරලා තියෙනවා මෙය
දේශපාලන වශයෙන් තීරණ ගන්න ඒ තුලින් නීතිය අනිශ්චය ලෙස පාවිච්චි කරලා අපේ මන්ත්‍රීවරුන් වියකිරීමට දේශපාලන ක්‍රියාකාරකී වියකිරීමට තමයි එක්සත් ජාතික පක්ෂය මෙය පාවිච්චි කරන්නේ ඒ නිසා අපේ දැඩි විරෝධය ඒ වෙනුවෙන් බල කර සිටිනවා මොකද දැන් මේ තියෙන තත්ත්වයන් ඉදිරියට ආකාරයි කඩේකින් ගිහලා ණයට යමක් ආන්ද්‍රීය ආයතනකින් ගන්න බෑ ණයට අරගෙන ණය ගෙවුවයින් පස්සෙත් නඩු දාන දැන් විරාමයක් විරාමෙන් අනතුරුව තවත් දේශීය පුවත් බලාපොරොත්තු වන්න නවතත් දේශීය පුවත් වංචා දූෂණ එල්ල කරමින් මේ දිනවල සිදු කෙරෙන අතනංකොට ගැනීම වැරදි පූර්වාදර්ශයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා ඔහු අවධාරණය කරන්නේ මැතිවරණයේ ආසන්න වීමත් සමග මෙම සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වනු ඇති බවයි රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීමට ගොස් පැමිණි අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා දැන් අපි ආවෙදි මේ යහපාලනේ ප්‍රතිඵල බලන්ද මේ විදිහට තමයි යහපාලනේ කරන්නේ මම මිනිස්සු හිර කරගෙන ඇමතිවරු හිර කරගෙන මන්ත්‍රීවරු හිර කරගෙන හිටපු නිකන් ආයතන ගැටයක් අරගෙන දැන් සමහරුන්ට පොලිසිය ගහලා කට උත්තර අර ගන්න හදලා තියෙනවා ආවලා අල්ලන්න හවලා අල්ලන්න කියලා ඉතින් ඒ වගේවත් දැන් එලිදරව් වෙමින් පවතිනවා මේක මෙයා කරේ දිගින් දිගටම අතිරු මන්ත්‍රීරු සන්ධානයට බලයේ හිමි සියලු ප්‍රාදේශීය සභාවල මැයි 15 වෙනිදා කලුකොඩි ඔසවන බව පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ එකමුතුව ප්‍රකාශ කළා මේ බව අනාවරණය වූයේ පළාත් පාලන ආයතන විසිරුවා හැර නිලධාරී පාලනයකට යටත් කිරීමට එරෙහිව සඳහන පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසක් කොළඹදී ඊයේ පැවතුණු සමුළුවකදී සමුළුවේදී යෝජනා 8ක් සම්මත කරගෙන තිබෙනවා පළාත් පාලන ආයතන විසිරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුවත් කිරීම පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කිරීම අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඒ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් හෙළා දැකීම පළාත් පාලන සහ පළාත් සභා යන විෂයපත එකම අමාත්‍යවරයෙකු යටතට පත් කිරීම මෙන්ම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය විසින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් හෙළා දැකීම ඇතුළු යෝජනා මීට ඇතුළත් මීට අමතරව ලබන 15 වනදා සිට සියලු පළාත් පාලන ආයතන ඉදිරිපිට කලුකොඩි එසවීමටද මෙහිදී යෝජනා වුණා මෙම නියෝජිත සමුළුව සඳහා සියලුම පළාත් පාලන ආයතනවල සංධාන මන්ත්‍රීවරුන් රසක් සහභාගී වුණා මේක මිනිස් ධම්මලක පුරුක්ක් නෙමෙයි පුරුක් දෙකක් නෙමෙයි මිනිස් ධම්මලේ තියෙන සියලුම පුරුක්කා සමානයි මේක ඒක නිසා අපි විශේෂයෙන්ම විශ්වාසයෙන් තබමින් තමයි අපි මේ කරන්නට යන අරමුණේ ඉන්නේ කරන්නට යන්නේ තව තව යෝජනා මගේ සභාපතිවරු මගේ සහෝදර මන්ත්‍රීවරු ඉදිරිපත් කරයි නමුත් අපේ ඉදිරිපත් කිරීම තුළ අපිට මෙන්න මෙහෙම කියන්නට වෙනවා විශේෂයෙන් ඔබ අප සිහින දෙනවා මේ කාලවකවානුව සමහර වෙලාවට නෝනල මහත්තුරුම දකින්නේ කාලය බොදුබල සේනා සංවිධානයේ මහලෙකම් පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමියන්ට පසුගිය 8 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටීමට නොහැකි වූයේ උන්වහන්සේ ජපානයට ගොස් සිටි නිසා බව එම සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දනී නන්ද හිමියන් පවසනවා අල්ලස් කොමිසම ඉදිරිපිට විරෝධතාවයක් පවත්වා උසාවියට අපහාස කළායයි චෝදනා ලැබ පසුගියදා අධිකරණයේ හමුවේ පෙනී නොසිටි නිසා ඥානසාර හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණයේ නියෝගයක් ලබා දීම ගැන අදහස් දක්වමින් මාධ්‍ය හමුවකදී විතාරන්දිනී නන්ද හිමියන් මේ බව පැවසුවා පහුගිය දිනක හිටපු ආරක්ෂක ඒකම්බරයා අල්ලස් කොමිසම හමුවට ගිය වෙලාවේ මමත් ඥානසාර හමුදුරුත් ඒ අවස්ථාවට සම්බන්ධුන එතන හමුදුරු පිරිත් කියන්න වැඩම කරලා සිටියා. ඉතින් අපි දෙන්නත් එතෙන්ට ගියා. ඉහිපු හේතුව නිසා අධිකරණයට අපහාස කරාය කියලා අපි 27 දිනකට චෝදනා කළා පෞගිය දෙක උසාවියට කැඳෙව්වා. උසාවි දිනේට ඥානසාර හමුදුරුන්ට වැඩම කරන්න බැරි වුණා. ඒට හේතුව තමයි ඥානසාර හමුදුරු ජපානි විහාරස්ථානයක ආගමික වැඩ කටයුත්තක් බාර අරගෙන තිබුණා. ඉතින් උන්වහන්සේ
බොහොම කල්තියා තීරණය කළ හිටියා පහුගිය 28 වෙනිදා ජපානයට වඩින්න ඉතින් ඒ අනුව උන්වහන්සේ ජපානයට වැඩි හැබැයි ඒ සිතාසිය යන්නට ඉස්සෙල්ලා ලැබිලා තිබුණා ඉතින් නමුත් උන්වහන්සේ මේ 8 වෙනිදා උසාවියට පැමිණීමේ බලාපොරොත්තු වෙන් ගියේ නමුත් උන්වහන්සේට ඒ ගුවන් ටිකට් පත වෙනස් කරගන්න බැරි වෙලා තියෙන 8 වෙනිදාට පැමිණෙන්න ඒ හේතුව නිසායි දා උසාවියට වැඩම කරන්න අපහසු වුණා නැවතත් ලංකාවට වැඩියම ඒ උසාවියට ඉදිරිපත් වීම බලාපොරොත්තු වෙත් ඉතින් මේක විශාල මාධ්‍ය ප්‍රචාරයක් දෙනවා මේ උන්වහන්සේ අත්අඩංගුවට ගන්න සැරසෙනවායි කියලා ඉතින් අපි දන්නවා ඒක ලොකු එච්චර හොරගම් කළා මිනි මරපු ප්‍රශ්නයක් නෙවෙයි සාමාන්‍ය සිද්ධියක් ඉතින් අපි හිතනවා ඒක උන්වහන්සේ ලංකාවට පැමිණියට පස්සේ උසාවියට ඉදිරිපත් වෙයි කියලා මෙතර විල්පත්තුවේ විනාශය ගැන 2014 මාර්තු මාසවල සිට පසුගිය රජයටත් දැන් රජයටත් කරුණු කීපවද පැවසූ උන්වහන්සේ විල්පත්තුවේ දැනටමත් බොහොමයක් ඉදිකිරීම අවසන් කර ඇති බවද පෙන්වා දුන්නා. ඇත්ත වශයෙන්ම මේ බොදු බලසේනා සංවිධානයේ තමයි මේ විල්පත්තුවේ වන සංහාරයක් සිද්ධ වෙනවායි කියලා දැන් අවුරුද්දකටත් ඉස්සෙල්ලා 2014 මාර්තු මාසේ අපි මේ රටට එළිදරව් කරා. ඇතිච්ච රජයට අපි මේ පිළිබඳ කරුණු අවධාරණය කළ ඒ විනාශය කරන බලධාරීන්ට එරෙහිව ඒ දේශපාලනට එරෙහිව වැඩ කටයුතු කරන්න ක්‍රියාත්මක කරා. නමුත් ඒ රජයෙන් කිසිම පියවරක් ගත්තේ නැහැ එකල පැවති රජය. ඊට පස්සේ වර්තමාන රජයේ මේ යහපාලන ආණ්ඩුවෙත් ජනාධිපතිවරයාගේ අමාත්‍යංශය ජනාධිපතිවරයාගේ යටතේ තියෙද්දිත් ඒ ආශිර්වාදය ලැබමින් මේ නොහික්මුණු මේ බදූදීන් ඇමතිවරයා දිගින් දිගටම මේ වන සංහාරය කරගෙන යනවා. ජනපද ඉදිකිරීම. ඉතින් මේක භයානක තත්ත්වයක්. ජනාධිපතිවරයා ඉදිරිපත් වෙලා තියෙන මේ ප්‍රශ්නේ විසඳන්න. නමුත් අපට සැකයක් තියෙන මේ ප්‍රශ්නේ කොහොමද විසඳන්නේ කියන එක. මොකද දැන් විශාල වන සංහාරයක් කරලා ඉවරයි. මේ වෙනකොට අවසන්. ජනපද ඉදි කරලත් ඉවරයි. එතකොට මේ ජනාධිපතිවරයා මේ පරීක්ෂණේ කරනකොට අපි අහන්න ඕන මේ දැනට මේ අනවසර ඉදිකිරීම් කරලා තියෙන මේ ඉඩකඩම් වලින් නැත්නම් මේ වන භූමිය වන සංරක්ෂණෙන් මේ ගෙවල් අයින් කරනවද නැත්නම් මේ පදිංචිකරුවන් ඉවත් කරනවද කියන කාරණේ අපි බලාගෙන ඉන්නවා මොකද අදූදීන් ඇමතිවරට අවශ්‍ය පරිදි මේ වන සංහාරය කරලා ඉවරයි ඉතින් ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා දැනට මේ අනවසරයෙන් ඉදි කරපු ඒ සියලුම ඉදිකිරීම් කරුණාකරලා ඉවත් කරන්න කියලා 1986 වර්ෂයේ සම්පාදනය කළ ජාතික කොඩිය සම්බන්ධයෙන් වූ රීති සංග්‍රහය නීති සංග්‍රහයක් බවට පත් කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට අද ඉදිරිපත් කරන බව සොදේශ කටයුතු අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා මහතා පවසනවා. ජාතික කොඩිය භාවිතා කිරීමේදී සහ නිෂ්පාදනය කිරීමේදී ඒට සිදුවන අගෞරව සහගත ක්‍රියාවන් වැළැක්වීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කරන බවයි ඔහු කියා සිටියේ. ජාතික කොඩිය සම්මත ක්‍රමවේදයෙන් තොරව ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් මෙවැනි විට පොලිසියට පැමිණිලි තුනක් ලැබී තිබෙනවා. මේ පිළිබඳ පුළුල් කතිකාවතක් ඇති වුණේ හිටපු ආරක්ෂක ලේකම්වරයා පළමු වරට අල්ලස් කොමිසමට පැමිණි දිනේ ප්‍රදර්ශනය වූ කොඩියක් හේතුවෙන්. අවස්ථා කිහිපයකදීම එම කොඩිය ප්‍රදර්ශනය වුණු අතර වර්තමාන ජාතික කොඩියේ සුළු ජාතීන් නියෝජනය කිරීම සඳහා දක්වා ඇති කොළ සහ තැඹිලි පැහැතිරු දෙක මෙම කොඩියෙහි ඇතුළත් වන්නේ නැහැ. කෙසේ වෙතත් සිංහල ජාතික පෙරමුණ සහ ස්වර්ණහංස පදනම පසුගියදා ප්‍රකාශ කළේ මෙම කොඩිය සිංහලී කොඩිය බවයි. එය ජාතික කොඩිය විකෘති කිරීමක් නොවන බවටද ඔවුන් කරුණු දක්වා සිටියා. දැන් විරාමයක් විරාමෙන් අනතුරුව විදේශ පුවත් බලාපොරොත්තු වන්න. දැන් විදේශ පුවත්. ඊයේ ඇති වූ නේපාල භූකම්පණයෙන් මියගිය සංඛ්‍යාව 68 දක්වා ඉහළ කොස් තිබෙනවා. විදේශ වාර්තා සඳහන් කළේ භූකම්පණයෙන් දහසකට අධික පිරිසකට තුවාල සිදු වී ඇති බවයි. කත්මන්ඩු අගනුවරින් කිලෝමීටර 75ක් පමණ දුරින් පිහිටි කඳුකර ප්‍රදේශයක මෙම භූකම්පනය සිදු වුණා. පසුකම්පන 7ක්ද සිදු ඇති බව සඳහන්. නේපාලයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා ඇත්තේ අදාළ ප්‍රදේශවල විපතටපත් ජනතාව බේරා ගැනීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක වී ඇති බවයි. මියගිය අය අතර ඉන්දියාවේ පුද්ගලයන් 17 දෙනෙකුද ඇති බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් යානා කිහිපයක්ම මේ වන විට කත්මන්ඩු නුවර බටහිර ප්‍රදේශයේ වෙත පිටත්ව ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. නේපාලයේ සහන කටයුතුවල නිරතව සිටි අමරිකානු මැරින් බටින් 8 දෙනෙකු රැගත් හෙලිකොප්ටරයක්ද භූකම්පනයත් සමග අතුරුදන්ව තිබෙනවා.
ඊයතෙවු භූකම්පනයේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ට මාපකයේ 7.3ක් ලෙසයි. මේ අතර පසුගිය අප්‍රේල් 25 වනදා නේපාලයට බලපෑ මෙවැනිම භූකම්පනයකින් පුද්ගලයන් 8000කට අධික පිරිසක් මියගොස් 10866 දිනක් තුවාල ලැබුවා. තමිල්නාඩුවේ හිටපු මහඇමති ජයලලිතා ජයරාම්ට අවස්ථාව ලබා දීම සඳහා වත්මන් මහඇමති ඕ පන්නීර්සෙල්වම් සිය දුහුරෙන් ඉල්ලා සුණා. ඒ ජයලලිතා ජයරාම්ට එල්ල වී තිබූ දූෂණ චෝදනාවලින් ඇයව නිදහස් කිරීමට කර්ණාටක මහාධිකරණයේ තීරණය කිරීමත් සමගයි. ඒ අනුව හිටපු මහඇමති ජයලලිතා ජයරාම්ට දේශපාලනයේ නිරත වීමට නොහැකි බවට පවරා තිබූ වසර 10ක තහනමද ඉවත් කෙරුණා. නැවත වතාවක් තමිල්නාඩුවේ මහඇමති දුහුරයට ජයරාම්ට පත්වීමේ හැකියාවක් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ. කෙසේ වෙතත් මහඇමති දුහුරයට පත්වීමට නම් ඇය ඉදිරි මැතිවරණයට මුහුණ දිය යුතු වෙනවා. ඇගේ චෝදනාව ඉවත් කළ බවට අධිකරණයේ දැනුම් දීමත් සමග AIADMK පක්ෂ කාර්යාලයේ ඉදිරිපිට රැස් වූ ඇගේ ආධාරකරුවන් ප්‍රීති ഘോഷා නැගුවා. අයථාවත්කම් ඉපෙයීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් වරදකර වූ හිටපු මහමැතිනියට 21 සැප්තැම්බර් මාස 27 වනදා වසර 4ක සිරදඬුවමක් නියම කෙරුණා. ලයිබීරියාව ඉබෝලා වෛරසයෙන් නිදහස් රටක් බවට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. මෙම තීරණය පිළිබඳ පසුගිය සෙනසුරාදා එක්සත් ජාතීන්ගේ මහජන සෞඛ්‍ය ඒජන්සිය පවසා සිටියේ දින 42ක් තුලදී ලයිබීරියාවේ ඉබෝලා වෛරස ශරීරගත වූ පුද්ගලයන් කිසිවෙකු වාර්තා නොවීම හේතුවෙන් එම තීරණය ප්‍රකාශයට පත් කළ බවයි. සාමාන්‍යයෙන් සතියකට 400ක් පමණ රෝගීන් ලයිබීරියාවෙන් වාර්තා වෙනවා. 1976 ඉබෝලා රෝගය මුල් අරට හඳුනා ගැනීමෙන් පසුව ලයිබීරියාව ඉබෝලා වසංගතය දරුණුවටම පැතිර ගිය රටවල් ත්‍රිත්වයෙන් එකක් බවට පත්ව තිබුණා. එසේම ලයිබීරියාවේ අසල්වැසි රටවල් වන ගිනියාව සහ සියරා ලියොන් රටවල් දෙකේ තවමත් සතියකට ඉබෝලා රෝගීන් 18 දෙනෙකු පමණ හමුවන තත්ත්වයක් පවතිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව මේ රටවල් තුනේ පමණක් ඉබෝලා රෝගය හේතුවෙන් මෙම වසරේදී 11,000කට අධික පිරිසක් මියගොස් තිබෙනවා. විරාමකින් අනතුරු ක්‍රීඩා පුවත් බලාපොරොත්තු වන්න. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ලබන ජනවාරි මාසයට පෙර පැවැත්වීමට කටයුතු කරන බව ක්‍රීඩා මාත්‍ය නවීන් දේසානායක මහතා පවසනවා. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ පිතිකරුවෙකු වන කෙවින් පීටර්සන් ටෙස්ට් සංචිතයෙන් ඉවත් කිරීමට එංගලන්ත කණ්ඩායමේ නව අධ්‍යක්ෂක ඇන්ඩ්‍රූ ස්ට්‍රෝස් තීරණය කර තිබෙනවා. මේ පිළිබඳ වූ සාකච්ඡාව පීටර්සන් සහ එංගලන්ත ක්‍රිකට් බලධාරීන් සමග පසුගිය සඳුදා ලන්ඩනයේදී සිදුව තිබෙනවා. මේදී එම තීරණය ගෙන ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ වරින් වර අසාර්ථක වූ පීටර්සන් පසුගියදා සරේ කණ්ඩායම වෙනුවෙන් ලකුණු 355ක් රැස් කර ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් ඇන්ඩ්‍රූ ස්ටවුස්ගේ මෙම තීරණයත් සමග පීටර්සන් දැඩි ලෙස කම්පණයට පත් වූ බවද ඔහු පවසා තිබෙනවා. මෙම පුවත සැලවීමත් සමග සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කරමින් මෙවර IPL තරගාවලියට හැකික්මනින් එකතු වන ලෙසට පීටර්සන්ගෙන් ආරාධනා කර තිබෙනවා. එම ආරාධනය බාරගත් පීටර්සන් ලබන 15 වනදා ඉන්දියාව බලා යාමට නියමිතයි. ඒ සමගින් අදට නියමිත තුලනාත්මක පුවත් විමසුමේ ප්‍රමුඛයා සියපත නිවුසන් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ නිමවට පත්වෙනවා. හෙට දිනේදීත් හමු වෙමු. ඔබට සුබ රාත්‍රියක්.